ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය මාර්තු 29 සහතිය ගාමිණී මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී අද අපෙන් වෙන් වෙලා ගිය සමගි ජන බලවේගයේ ආදරණීය මිත්‍රයින්ට මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලීමක් කරනවා දැන් ඔබට තනක් නැත ඔබට පුතේ මගක් නැතේ කියලා දින දැන් සජපෙට ගිය අයටත් මම කියන්නේ ඔබට පුතේ තනක් නැති ඒ නිසා තවදුරටත් ඔතන ඉන්න තිර ඔබ ඉන්න එකෙන් ඔබ විනාශ වීම පමණයි සිදුවෙන්නේ ඔබ හැල්ුවට ලක් වීම ඔබ පච වීම පමණයි සිදුවෙන්නේ ඒ නිසා මහගෙදර ඔබට විරුතයි ඒ නිසා මහගෙදර පක්ෂයේ මහලේකම්වරයා විදියට මෙතන වග්ගියුන් තරණ පුද්ගලයා විදියට මම ඔබට ඉතාමත්ම ආදරෙන් කියනවා තවදුරටත් ඔතන පච වී හැල්ුවට ලක් වී ඉන්න එපා ඔබ කැපවීමෙන් යුක්තව සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමග ජන බලවේගය හදාගෙන ගියා මෙතන ඇති කරගත් ආරවුල් හේතු කරගෙන ඒක සාධාරණ අසාධාරණ කුමක් වෙන්න පුළුවන් නමුත් දැන් ඔබට හිමි යුතු තැන විනාය හිමි කරගෙන තියෙනවා දැන් නාලක ගොඩහේවල ජීඑල් පීරිස්ලා පොන්සේකලා දෙන උපදෙස් අනුව තමයි පොන්සේකා කියන්නේ සරත් පොන්සේකා නෙමෙයි අනිත් පොන්සේකා මේගොල්ලන්ගේ උපදෙස් හරි මඟ පෙන්වීම යටතේ තමයි දැන් සජිත්ගේ නායකත්වයේ කටයුතු කරන්නේ දැන් ආර්ථිකය මෙහෙවන්නේ ඒ පිළිබඳ උපදෙස් දෙන්නේ කටයුතු කරන්නේ හර්ෂද සිල්වා නෙමෙයි ගොඩේහෙලා ජීඑල් පීරිස්ලා දැන් එහෙමනම් මේ පක්ෂය දැන් ඔය සමග ජන බලවේගයේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපෙච්ච දර්ධියක්ද සමගි බලවේගයකට ගිහිලා එය ගොඩනගීමට සඳහා බෙල්ල දුන්න කර දුන්න ඔබට නෙමෙයි දැන් තලකෙල්ල තියෙන්නේ ඔබට දැන් කුඩම්මගේ තලකෙල්ල දැන් ජීඑල්ලට ගොඩේහෙවලට පොන්සේකලාට මේ පක්ෂයේ බාරකාරත්වය නැත්තම් ශක්තිය දැන් ගිහිලා තියෙන්නේ ඒ නිසා උතන නිවට වෙවි පච වෙවි ඉන්නේ නැතුව කරුණා කරලා එක්සත් ජාතික පක්ෂයට නැවත එන්න අපි එක්කාසු වෙලා එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් කරමින් මේ රට ගොඩනගපු පක්ෂයේ වශයෙන් මේ වැටලා තියෙන තැනින් රට ඉදිරියට ගෙනියන පක්ෂය මේ එක්සත් ජාතික පක්ෂය බැවින් අන්න එතෙන්ට එක්කාසු වෙලා ඉතිහාසයේ රට ගොඩනගපු පක්ෂය නැත්තම් රට දියුණු කරපු පක්ෂයත් එක්කලා අනාගතයේ රට ගොඩනගන පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්කලා නම පවත්වාගෙන වැඩ කරන්න එන්න කියන කාරණේ මම මේ සියලුම එක්සත් ජාතික පක්ෂෙන් අපෙන් ගිලිහිලා ගිය තමගිජ බලවේගයට ගිය හැම දෙනාටම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි අයි වගේ මිත්‍රවරුනි අපි මෙයර අපේ මැයිදිනිය ඉතාමත්ම ශක්තිමත් මැයිදිනියක් කිරීම සඳහා අපි පියවර අරන් තියෙනවා මේනෝට අපේ කලාප සංවිධායකවරු දහසක වැඩි සංඛ්‍යාවක් බකින් බාර අරගෙන තියෙනවා ඒ අනුව කොළඹ පංචිකාවත මර්දාන ප්‍රදේශයේදී අපේ එක්සත් ජාතික පක්ෂයේ මැදින රැළිය පැවැත්වීමට අපි සැලසුම් කරගෙන යනවා 50,000කට වැඩි ජනතා සහභාගීත්වයකින් තමයි මේ මැදින රැළිය අපි පවත්වන්නේ කියන එක අපි ආඩම්බරෙන් කියන්නට කැමතියි ඒ වගේම ලබන මාසයේ 6 වෙනිදා අප්‍රේල් 6 අපි රජරට අපේ තරුණ දරුවෝ දුවා දරුවෝ විශාල පිරිසක් එක්ක ජනාධිපතිතුමා තරුණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි 7 වෙනිදා මහනුවරදී අපි විවිධ ශේෂ්ත්‍ර ආවරණ වෙන පරිදි අපේ විවිධ කණ්ඩායම් එක්කලා 7 වෙනිදා දවස පුරාම මහනුවර සංචාරය කරමින් කරු ජනාධිපතිතුමා ජනතාවත් එක්කලා වැඩ කටයුතු කරනවා කියන එකත් සිහිපත් කරන්න කැමැති බොහොම ස්තුතියි ලේකම්තු ඇදවට පක්ෂයේ පිසු සහභාගී වෙනවද මේකේ පැලියට විපක්ෂය කියලා ගන්න නැහැ ඔක්කොම ජනාධිපතිතුමත් එක්කලානේ එක්කවසේ ඉන්නේ ඒ තීරම ටික එකතු වෙනවා සමුග ජන බලවේගය ඔව් දැන්ට සමුග ජන බලවේගය මම දැන් මගේ ඔෆිස් එක ඉඳලා එනකොටත් දැන් සමුග ජන බලවේගයෙන් ආපු කණ්ඩායමක් එක්කලා වැඩ කටයුතු කරලා ආවේ දිනපතාම සමුග බලවේගයේ කට්ටිය මේ අපෙන් සමාජිකත්වය ලබා ගන්නවා අපේ ජනතාවම ප්‍රතික්ෂේප කරලා නැහැනේ ඒකෙවි දැන් මොකද ඇස්වීම වල විශාල ජනතාවක් එනවා ගාල්ලේ කරේ කාන්තා බලකායවල් පිටිටෙව්වා ඒ ප්‍රතික්ෂේප ජනතාවක් කියන ඔව් රැසින් වලට ජනතාව ගෙන්නා ගැනීම සඳහා විවිධ කටයුතු හැම පක්ෂයක් දේශපාලන පක්ෂයක් විසින්ම සිදු කරනවා. තම ජන බලවේගයත් ඒ අනුව රැසීමේ දේශනක පෙන්වීම සඳහා කටයුතු කරනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ එතන මෙහෙම කරපු වැඩ කරපු කණ්ඩායම එතනින් ගැලවිලා මෙතන සමාජිකත්වය කරනවානේ. එන් තව මාස කිහිපයක් යනකොට ඔහොම ගැලවි එනකොට රටේ ඇති වෙන වැඩිම ජනතාව සහභාගී වෙන තැන මෙතන වෙයි. අපිත් එක්සත් ජාතික පක්ෂයේ පළවෙනි රැලියම අපි කරලා පෙන්නුවානේ කුලිය අපිට උතුරලා යන දැන් මේවර මේතර කියන උතුමාල කොච්චර සහභාගී කරනවා අපි 50,000 ඉක්ම උපරි පිරිසක් නියත වශයෙන්ම මෙයල මේ රැලියට සහභාගී වෙනවා දැන් මේ වෙද්දී ආණ්ඩුවට එක එක
ප්‍රශ්නයක් වගේ කියලා දැන් මෛත්‍රීපාල මහත්තයා වාස්තු ප්‍රහාරය ගැන ආයෙ කතා කරන්න පටන් ගත්තා. එතකොට දැන් වාස්තු ප්‍රහාරය සිදු වෙන්නේ මාස 4ක් මැතිවරණයට මාස 4ක් පාර තියෙන්නේ. දැන් මේ ප්‍රකාශ කරන්නේ මාස 4ක් පාර තියෙන්නේ. මොකද මේ හිතපැති ඔබ හිතන්නේ මේක මෛත්‍රීපාල මහත්තයාගෙන් මත මහා ගන්න වෙන්නේ. මම දන්නවා. ඒක මගේ තමාන්න ඕනේ. නමුත් ඔබතුමාට ටිකක් අදහසක් ඇතිද ඔබතුමා කියයි. දේශපාලනේ දැන් සෑහෙන පරිවර්තනයක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කුමන හේතුව මත එවැනි ප්‍රකාශයක් කරාද කියන එකවත් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුන්න ප්‍රකාශය මොකද්ද කියන්නත් මම දන්නේ නැහැ. කෙසේ නමුත් මම මුල් අවස්ථාවේ ඉඳලම මේ සිද්ධියේදී මම චෝදනා කරා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මේකේ වගකීම එතුමා දැරිය යුතුයි කියලා. එතෙම සේනාධිනායකයා විදියට එතුමාට මගහරින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒවකට හිටපු අගමැතිවරයාත් ඒවකට හිටපු ආරක්ෂක රාජ්‍ය අමැතිවරයා සහභාගි කරව ගන්නේ නැතුව ආරක්ෂක මණ්ඩලයේ රැස් කරපුවා. ඒ වගේ කාරණා කිප ගන්නවා. එතුමා සිංගප්පූරුවේ ගත කරපු හැටි සිංගප්පූරුවේ ඉඳලා මෙහෙට එන්න විදියක් නැහැ කියලා ආසන නැහැ කියලා ඉවරලා කිය ප්‍රකාශ. ඒ සියලු කාරණා එතුමාගේ ප්‍රකාශත් එක්කලා විමර්ශන වලදී තහවුරු වෙන්නේ නැහැ. ඉතින් කොහොම වෙලා හරි තමන්ගේ වගකීම ඉෂ්ට නොකිරීම නිසා සිදුවෙන අපරාධයක් තියෙනවා නම් ඒ නොසලකිලිමත් ක්‍රියාවකින් සිදුවෙන අපරාධයක්. ඒ අපරාධය සම්බන්ධව දඬුවමක් නීතියේ තියෙනවා. ඉතින් එහෙමනම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට විරුද්ධ චෝදනාවක් තියෙන එක අධිකරණය පිළිගත්ත නිසා මම වගේ මිනිහ පිළි අරගෙනම නෙවෙයි අධිකරණය පිළිගත්ත නිසා තමයි එයාට මට මතක විදිහට මිලියන 100 කට ගෙවන්න කියලා අධිකරණයෙන් නියෝගයක් දීලා තියෙනවා. එමුනම් අපරාධමය චෝදනාව කෘත්‍යයට එල්ල විය යුතුයි කියන එක මගේ මතය. ඒ චෝදනාව එල්ල නොවීම පිළිබඳව දවසෙම අපි කනගාටු වෙන්නට ඕන. ඒ අපරාධමය චෝදනාව එතුමන්ට ආවනම් ඒකෙදිත් අපරාධිකරණය බලන්න තිබුණා. නොසලකිලිමත් ක්‍රියාවකින් යමක් සිද්ධ වෙලා තියෙනවද කියන එක නැත්නම් තමන්ගේ කාර්ය නොකර හැරීම තුළ සිදු වෙලා තියෙනවද කියන එක අධිකරණ විසින් තීන්දුව දෙයි. දැන් මෙවැනි වාතාවරණයක ශ්‍රී ලංකා දේශ පක්ෂයේ ඉල්ලුවත් අපි ඉජාපේ සමග සංධානගත වෙනවා කියලා මොකක්ද වෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන කියන්නේ එක පුද්ගලයෙක් ඔහුගේ ක්‍රියාකලාපය වෙනයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ කියන එක වෙනම කාරණයක්. අභියාචන ඉදිරිපත් කරලා ඒ අතරතුර කාලයේ මේ හිරගෙදරින් බැහැරව ඉන්න අය තියෙනවා. ඒ ණය දේශපාලන පක්ෂවල මේ මේට එකතු වෙලා වැඩ කටයුතු කරනවා. ඒක පාර්ලිමේන්තු නියෝජන කරන කට්ටියක් ඉන්නවා. එහෙම ඉන්නවා කියලා හැම පොදුවේ සියල්ලම අතහැරලා නැහැ නේ. කාපු මකුණයි නොකාපු මකුණයි දෙකක්. You're watching the Life Traveler channel.